අපේට අපි ඉන්නේ දරුණු පාලනය කළ නොහැකි අවස්ථාවක. ඒකයි කියන්නේ තරුණොත් එක සෙල්ලම් කරන්න යන්න එපා කියලා. ඔවුන් හැඟුම් බරයි. ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ලියන පොත් කෙටි කතාව රතු රෝස මල. ඒ රතු රෝස මලේ තියෙන්නේ ඒ තරුණයාට පේන්නේ සියල්ල ලෝකේ අසාධාරණයෙන් පිරීලා. මේකට විරුද්ධව අසාධාරණය විනාශ කරන්න ඕනේ. එහෙනම් ඔහු අසාධාරණේ පස්සෙන් පන්නනවා. පන්තික සෙල්ලම් කරන්න එපා කියලා මක්කොටම කියනවා. ලක්ෂ 69 ක ඡන්ද ලබා ගැනීම සඳහා මේ තරුණයා දායක වුණා කියන එක මම විශ්වාස කරනවා. මම මේ සිදුවීම් මාලාව හිටපු මිනිසෙක් කියලා. ඇයි අපේ බලාපොරොත්තු නායකයෙක් ඉස්සරහා ඉන්නවා. ඔවුන්ගේ හදවත් මෙලක් වෙන්න පටන් ගන්නවා. එහෙනම් පින්සල් අරගෙන චිත්‍රයෙන්ද හැමතැනම. ඒ චිත්‍රවල තිබුණේ මොනවද? ඒ චිත්‍රවල තිබුණේ මොනවද කියන එක අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් මේ පාලකින්ට මේ අරගලය එතනින් එන්නේ නැහැ. ඊට පස්සේ ඔවුන් කිතුවා මේක කෘෂිකාර්මික රටක්. ඔවුන් උදළු තරම් පුරන් කුඹුර වලට වැස්සා. අවතක්සේරු කළා මේ රටේ පාලකුව මේක. අපේ කන්දේ මහගමයා ප්‍රේක්ෂකයින්ට මතක ඇති මීට හරියටම මාසකට විතර උඩදි අපි කන්දේ මහත්මයාත් එක්ක සාකච්ඡාවක් පටිගත කරනවා. ගිය මාසේ මට මතක ඇටියට 4 වෙනිදා. එදා සුවිශේෂි සිදුවීමක් නියමිතව තිබුණා. එවකට තීච්ච කැබිනට්ටුව ඉල්ලාසෙන්න තීරණය කළා තිබ්බා. මම කන්දේ මහත්තයෙන් ඇහුවා කන්දේ මහත්තයා කැබිනට් එක මෙහෙම ඉල්ලාසෙන්න කියලා තීරණය කළා පියනෝ. මේ යන වැඩ දඩ පිළිවෙල මේ සිද්ධ වෙන දේවල් ගැන කන්දක මහත්තයා මොකද්ද කියන්න තියෙන්නේ කියලා. හැබැයි එදා ඉඳලා අද වෙනකොට ගොඩාක් සිදුවීම් මාලාවක් සිද්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට ප්‍රධාන වචනය අරගලය බවට පත් වෙලා තියෙනවා. කන්දක මහත්මයාත් යම් ප්‍රමාණයක අරගල කරුවේ. අපි කල්පනා කළා කන්දක මහත්මයාත් එක්ක පවතින අරගලය සහ අපේ සදාතනික අරගලය ගැන පොඩ්ඩක් කතා කරන්න. ඒ වෙනුවෙන් අපි කන්දක මහත්තයා පිළිගන්නවා. මුතුමාට ආයුබෝවන් කන්දක මහත්මයා. කන්දක මහත්මයාගෙන් අහන්න ඕනේ කන්දක මහත්මයා මේ පවතින අරගලය කන්දක මහත්මයා කොහොමද දැක්කේ? කලින් කොහොමද දැක්කේ? දැන් කොහොමද දැක්කේ? ඒ ගැන මොනවද මුතුමාට කියන්න තියෙන්නේ? මම 1971 වෙනකොට අරගලවල පුහුණු වෙමින් අරගල කරමින් ඉස්සරහට අපේ කන. මොකද මම ඒ වෙනකොට මගේ වයස මම තරුණියේ ඉන්නේ. තාරුණ්‍යකෙදී වයසේදී මිනිසුන්ගේ හිත ඇඟ තුළ ක්‍රියාත්මක වෙන්නේ පිත කොටස. වාතය කොටස අන්තිම අවස්ථාවෙත් සෙම කොටස මුලදී පිත කොටස මැදදී ක්‍රියාත්මක වෙන බව දේශීය වෛද්‍ය විද්‍යාව හදාරන මට වැටහිච්ච දෙයක්. ඒක අවශ්‍යයි ජීවිතේට. කුඩා කාලේදී සෙම කොටස වැඩුණාම තමයි නිින්ද වැඩි. නිින්ද වැඩි කියන්නේ සිරුර වැඩෙන්න ඕනේ. මනස වැඩෙන්න ඕනේ. මනස වැඩෙන්නේ තොවේ ටිකෙන්. මනස වැඩෙන්ද සෙම අවශ්‍යයි. එතකොට එයින් පස්සේ එන්නේ පිත. ඒ කියන්නේ සෙම චන්ද්‍රයාට අයිති. එයින් පස්සේ එන්නේ සූර්යයාට අයිති පිත. එතකොට සූර්ය ශක්තියෙන් වැඩිපුර අවශෝෂණය වෙන වැඩිපුර ක්‍රියාත්මක වෙන කාලය තමයි තරුණ කාලය. මේ වෙලාවේදී කොහොම කිව්වත් අපි ඉන්නේ දරුණු පාලනය කළ නොහැකි අවස්ථාවක. ඒකයි කියන්නේ තරුණොත් එක සෙල්ලම් කරන්න යන්න එපා කියලා. ඔවුන් හැඟුම් බරයි. එතකොට ඒ මගේ හැඟුම් බර වයසදී මම කරපු අරගල අද වාගේ මට මතකයි. හැම වෙලාවෙම මම බලන්නේ මොකක් හරි වැරද්දක්. හැබැයි ඒ වැරද්ද මට පේන්නේ සමාජයේ අසාධාරණයේ ඉස්සරහා. ඔය වයසට සමාජ අසාධාරණේ පේන්න බෑ. ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ලියන පොත් කෙටි කතාව රතු රෝස මල. ඒ රතු රෝස මලේ තියෙන්නේ ඒ තරුණයාට පේන්නේ සියල්ල ලෝකේ අසාධාරණයෙන් පිරීලා. මේකට විරුද්ධව අසාධාරණය විනාශ කරන්න ඕනේ. එහෙනම් ඔහු අසාධාරණේ පස්සෙන් පන්නනවා. පන්නනකොට ඔහුට පේන අසාධාරණේ කියලා රතු රෝස මලකට කැටි වෙනවා. ਉਹ සන්තෝෂවකින් රතු රෝස මල කඩාගත්තා. ඒක කැටි වුණා රතු රෝස මලේ. දැන් කඩාගත්ත පස්සේ ඔහුට ප්‍රශ්නයක්. මේක විසිකරන කවද නැවතත් මේක පොළොවට වැටුනොත් නැවතත් අසාධාරණේ ව්‍යාප්ත වෙනවා. ਉਹ තීන්දු කරනවා. මගේ සිරුරට මේක උරා ගන්න ඕනේ. මගේ සිරුරට. ඒක මගේ මරණය. ඒකෙන් අසාධාරණේ වරයි. තාරුණ්‍ය හොමයි. සමාජයේ අසාධාරණයක් වෙනකොට ඔවුන්ගේ ජීවිතය පවා කැප කරනවා. මම දැක්කා 1971. ඔවුන්ගේ ජීවිත කැප කළා. දැක්කා 89 86 විතර කාලෙක.
ජීවිතය කැප කළා. ඒ තරුණිය දැක්ක යාපනේ තරුණිය. විශාල වශයෙන් ඔවුන්ගේ රුධිරය ගලාගෙන ගියා මේ මහ පොළොවේ. එතකොට එහෙනම් තරුණියත් එක්ක සෙල්ලම් කරන්න එපා කියලා මම ඔක්කොටම කියනවා. එතකොට ඒ 71 තරුණිය අරගලය කළේ ඔහුට අසාධාරණයක් වුණා කියලා හිතාගෙන. සිල්මාඩස් බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති අගමැති හිටියේ කාලේ. ජනාධිපති නෙමෙයි අගමැති. එතකොට අගමැති තීන්දු කරනවා මේ ගැන කොමිසමක් පත් කරන්න. පත් කරන කොමිසම. කොමිසමේ වාර්තාව තමයි ඉඩම් ධනපතින් අත විදලා ගිහිල්ලා. මේක වැරදි වැඩක්. එහෙමනම් ඉස්සල්ලා මේ ඉඩම් පවර ගන්න ඕන. පවරගත්තේ ඇත්ත වශයෙන්ම රම්පවුන් වතු. ඇමරිකා එංගලන්ත අධිරාජ්‍යවාදීන්ට අයිති තිබුණු වතු ටික පවරගත්තා. ඊට පස්සේ දේශීය ධනේශ්වර පන්තිය තිබුණු වතු ටික පවරගත්තා. සිරිමාඩස් බණ්ඩාරනායක මෙතනින් හොරගොල්ල වලව්වත් එක්කලා තිබුණු ඒගොල්ලන්ගේ වතුත් එක්කලා තේරම 50ට බස්සනවා. අක්කර 50ක සීමාවක් එනවා. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම නේද? දැන් සමාජීය අසාධාරණයක් සිද්ධ වෙනවා කියන තරුණගේ හිත වලින් අයින් වෙනවා. එින්දා තරුණය පුනරුත්ථාපනය කරලා යහමගට ගන්න පුළුවන් කොට උනා. මතක තියාගන්න ඒ තරුණයෝ තමයි එදා ඒ අසාධාරණ විරුද්ධව පෙනී සිටි තරුණයෝ තමයි වැඩි හරියක් මේ රටේ ඉස්සරහා වැඩ කරපු අය පාර්ලිමේන්තුව තුල කැපිපෙන වැඩ කරතක් කළේ ඒගොල්ලෝ. ඔව් මම අහලා තිනවා අත්තරම කන්දක මාත් ඒ කියන්නේ 71 අරගලේ මේ චූදිතය හැටියට නම් වෙච්ච ගොඩක් නම් වශයෙන් කියන්න අපි අකමැති වෙන්නේ ඕනේ නැහැ සුසිල් සිරිවර්ධන වගේ නමක්. ඒ කියන්නේ ජනසවිය වගේ ඉතාමත් රටේ ප්‍රකට වෙච්ච ව්‍යාපෘතියක නියමුවෙක් වෙන සුසිල් සිරිවර්ධන මහත්මයා. ඔව් ඒ විතරක් නෙමෙයි මම කියන්නේ හැම ආණ්ඩුවකම හිටියා. ඔව් අපි දන්නවා කියන්න අකමැති නැහැනේ මම. මොකද මමත් ඒ රැල්ලේ රැල්ලට අහු වෙලා හිටපේ කෙනෙක්. ඔව් එතකොට කවුද රෙජිනෝල් කුරේ එමතුමා. ඔවුන් කොහොම හිටියේ එතන. පස්සේ ඔවුන් වැඩ කරන්න පටන් ගත්තා. මම එළියට බහලා විතරක් නෙමෙයි ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවේ. ප්‍රේමදාස මහත්තයා කිට්ටුවෙන් හිටියේ ඒ 71 හිටපු ඒ අරගලය කරපු අය. තාරුණ්‍ය වෙලාවේදී ඔවුන්ගේ තාරුණ්‍ය එහෙමයි. ඕක තමයි ජේ.ආර්. ජයවර්ධන මහත්තයා කිව්වේ. අවුරුදු 30ට පල්ලෙහා ඉතින් මාක්ස්වාදය වැළඳගත්තේ නැත්නම් මාක්ස්වාදය කියන්නේ රැඩිකල් එකක්. ඒක මාක්ස්වාදය කියන්නේ භෞතිකවාදයත් එක එකක්. එහෙම තරුණයෙක් වැළඳගත්තේ නැත්නම් ඔහු මන්දබුද්ධිකේ. 35න් පස්සෙත් ඔහු ඒක වැළඳගෙන ඉන්නවා නම් ඒත් මන්දබුද්ධිකේ. මේක කිව්වේ ජේ.ආර්. ජයවර්ධන. ඒ කියන්නේ ඒක හොඳම උදාහරණය තමයි තාරුණ්‍යයේ පිවිදීම ගැන කතා කරන්නේ. එතකොට ඒ තාරුණ්‍යයේ පිවිදීමක් වෙන්නේ තාරුණ්‍යය තමන් වෙනුවෙන් නෙමෙයි පිළිහිදින්නේ. අසාධාරණ වෙනුවෙන් රට වෙනුවෙන් පිළිහිදින්නේ. ඒක අදත් හෙටත් අතීතයටත් පොදු සත්‍යයක්. එතකොට මේ තාරුණ්‍යය තුන් පාරක් මේ රටෙන් මේ පාඩම් ඉගෙන ගත්ත මේ තාරුණ්‍යය. එතන වුන් තීන්දු කරනවා අලුත් බලාපොරොත්තුවක් එක යන්න ඕන කියලා. ඒ බලාපොරොත්තු උනේ මේ රටේ යුද්ධය නවතිනවත් එක්කම සොල්දාදුවන්ට ලොකු ඉල්ලුමක් ආවා. ඔවුන්ට ගෞරවයක් තිබුණා සොල්දාදුවන්ට. එවැනි සොල්දාදුවෙක් ඡන්දෙ ඉල්ලනවා. ඒ තමයි වර්තමානයේ ඉන්න ජනාධිපතිතුමා. මේ තරුණයන්ට හිතුණා මේ සොල්දාදුව සත්‍ය වෙනුවෙන් පිළිහිටි. සමාජයේ අසාධාරණ වෙනුවෙන් පිළිහිටි. ඔවුන් වැඩ කළා. ඒ සොල්දාදුව වෙනුවෙන්. 169ක ඡන්ද ලබා ගැනීම සඳහා මේ තරුණ්‍ය දායක වුණා කියන එක මම විශ්වාස කරනවා. මම මේ සිදුවීම් මාලාවේ හිටපු මිනිස්ෙක් කියලා. ඔවුන් තමයි චිත්‍රන්නේ. ඔව්. එයින් පස්සේ ඔවුන් දැනගත්ත තව දෙයක්. මොකද්ද? අවශ්‍ය නැහැ යුද්ධ කරන්න. අපිට බලාපොරොත්තුවක් තියෙනවා. ඇයි? අපේ බලාපොරොත්තු නායකයෙක් ඉස්සරහා ඉන්නවා. ඔවුන්ගේ හදවත් මෙලක් වෙන්න පටන් ගන්නවා. එයින්ද පින්සල් අරගෙන චිත්‍රන්නේ. චිත්‍රන්නේ හැමතැනම. මේ චිත්‍රවල තිබුණේ මොනවද? ඒ චිත්‍රවල තිබුණේ මොනවද කියන එක අවබෝධ කරගන්න පුළුවන් වුණා නම් මේ පාලකයන්ට මේ අරගලය එතනින් එන්නේ නැහැ. ඊට පස්සේ ඔවුන් කිව්වා මේක කෘෂිකාර්මික රටක්. ඔවුන් උදලු තරම් පුරන් කුඩු වලට වැස්සා. අවතක්සේරු කළා මේ රටේ පාලකුව මේකයි. තේරුනේ නැහැ පාලකයින්ට. ප්‍රධාන පාලකයා ඉන්නලා පල්ලෙහා තේරෙන්න පේරුනේ නැහැ. නිලධාරීන්ටත් කරහල්ක දෙයක් නැහැ. නිලධාරීන් ඔවුන්ටත් දැනෙන්නේ නැහැ. මොකද ඔවුන් පුරුදු කරලා තිබුණේ වෙන මානයක. එයින් තමයි තාරුණ්‍ය කුපිත වෙලා හිටියේ. කුපිත වෙලා ඉන්න මොහොතක ඔවුන්ට මාතෘකාවක් වුණා ඉස්සරහට එන්න. බොහොම පැහැදිලිවම 971 මාතෘකා පහක් ඔසේ ඉස්සරහට එන්නේ. සෝදාපාලුව, ආර්ථික අර්බුදය, ඉන්දියන් ව්‍යාප්තවාදය මෙවැනි මාතෘකා පහක යටතේ ඔවුන් ඉස්සරහට ආවේ. මවුන්ට ආපු එකම මාතෘකාව සමාජ අසාධාරණය. පීඩිතයටපත් වෙච්ච ජනතාවක්. ජනතාව පීඩනයටපත් වෙලා. ගෑස් නැහැ, පෙට්‍රල් නැහැ, ලාම්පු තෙල් නැහැ. ඔවුන් පීඩනයට ලක් වෙලා ඉන්නවා. අන්න ඒ තමන්ගේ දෙමව්පියන්ගේ පීඩනය දරා ගන්න බැරි වෙනකොට මේ තරුණිය එක්කහුණා. අර හැමදාමත් අපි බලාපොරොත්තු වෙච්ච දේ. අර ඇලෙක්සැන්ඩර් පුස්කිගේ රතුරෝස මල වගේ එක වුණා. ඔවුන් වීදි බැස්සා. ඔවුන් වීදි බැස්සා. ඒ වීදි බැසීම අන්තිමට එකතු වෙනවා ගාලු මුදුර පිටණිය.
දැන් මෙතන තියෙන අසාධාරණයට විරුද්ධව නැගහිටපු තරුණිය. ඒ තරුණිය එතන අද හිර වෙලා. නමුත් ඒ තරුණියට අද මේ මොහොත වෙනකොට අනාගතයේ තියෙන ඉර මොකද්ද? උන්ගේ බලාපොරොත්තු ඉෂ්ට වෙයිද? නැද්ද? දන්නේ නැහැ. උන් මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? උන් කිව්වේ ජනාධිපතිතුමාට අයින් වෙන්න. කරන්න බැයි නම් අයින් වෙන්න. ඒක තමයි. කරන්න බැයි නම් කැලල මගේ. නමුත් ඔවුන් කිව්වේ අයින් වෙන්න. අනිවාර්යයෙන්. ඔව්. එතකොට ඔවුන් කිව්වා අපිට විශ්වාස නැහැ පාර්ලිමේන්තුව. 225 දෙනාම යන්න. 225 දෙනාම යන්න අපිට විශ්වාස නැහැ. නමුත් ඔවුන්ට තේරෙන්නේ නැහැ. එසේ කළ නොහැකි බව. ඊට ඉස්සෙල්ලා කරන්න ගොඩාක් වැඩ තියෙන බව. එසේ කරන්න ගොඩාක් වැඩ තියෙනවා ඊට ඉස්සෙල්ලා ඒ පියවරවල් ටික තියන්න. නමුත් මම ඔවුන්ට දොස් කියන්නේ ඇයිද? ඔවුන් ආණ්ඩුක විවස්ථාව අධ්‍යයනය කරලා ආපු අය නෙමෙයි. ඔවුන් ඒ පිළිබඳව උගන්වලවත් නැහැ ඔවුන්ට ඉස්කෝලවල. ඔවුන්ට පේන්නේ අසාධාරණයට විරුද්ධව මොවුන් තමයි අසාධාරණයි. අර ඇලෙක්සැන්ඩර් පුෂ්කින්ගේ රතුරෝස මලේ අන්තිමට රතුරෝස මල අතේ හිර කරගෙන ඔහු මැරෙනවා. ඔහු මැරෙනවා විස උරාගත්තා කියලා. මොවුන්ට දැනුනේ ඒක. තාමත් ඔවුන් ගෝල් පේස් එකේ ඉරවිලා ඉන්නේ ඒකට. බොහෝ අය අහනවා ඇයි මං එතෙන් යන්නේ නැත්තේ කියලා. එකක් මම දකින්න කැමති නැහැ. මම අදත් තරුණ්‍ය වෙනුවෙන් හදා වැළපෙන එකනේ. තරුණ්‍ය වෙනුවෙන්. මොකද මගේ ජීවිතේ 71 බේරගත්තේ නූලෙන්. CRP 39.9 අංකේ යටතේ මං රිමාන්ඩ් සිරගත වෙනවා. ඒ විඳපු වේදනාව මම දන්නවා අදත්. ඊට පස්සේ මම පණ බේරගත්තේ බොහොම ආවරේ පොඩි ළමයෙක් ගතේ තියෙන බිත්තරයක් වගේ මගේ ජීවිතේ වෙලා. එහෙමයි මං මේ ජීවිතේ බේරගත්තේ. එහෙව් මට මේ අසරණ තරුණ දිහා බලන්න පුළුවන්කමක් නැහැ. ඒ අස්සේ මම දකිනවා. මේ තරුණිය අස්සේ රිංගනවා දේශපාලනඥයෝ මං පෑදුළුම කියනවා. ඔවුන් මේක අස්සේ රිංගනවා. ඔවුන්ගේ අරමුණ වෙනුවෙන් පෙන්නේ හිටනවා. බොරදියේ මාළු බැයිම මේක බොහොම පෑදුළුම. ඒ නිසා මේකට විසඳුම කාලයම දෙයි. අන්තික තේරුම් ගන්න ඕනේ මේ වෙනකොට රජය විසින් තමන්ට විරුද්ධ අප්‍රසාදයක් තියෙනවා. වහ තමන්ට කියන්නේ පාලක පක්ෂය විතරක් නෙවෙයි 225ම. නමුත් මේ 225 පාලක පක්ෂය නොවන අනෙක් කට්ටිය හිතයි නෑ මේ අපි ගැන නෙමෙයි තරුණයෝ කියන්නේ මේ පාලක පක්ෂය ගැන කියලා. උන්ට වැරදිලා තියෙන එකම තැන ඒක. ඒගොල්ලෝ හිතා ඉන්නවා හරි පාලක පක්ෂය පැන්නුවොත් ඊළඟට එන්නේ අපි කියලා නෑ. 225 ඒගොල්ලොත් ඉන්නවා. ඒගොල්ලොත් ඉන්නවා. මේ වෙලාවේ සියල්ල කල්පනා කරන්න ඕනේ. එක දෙයක් කරන්න තිබුණා. එක දෙයක් කරනවා කියලා ගියා කට්ටිය. මේ විවස්ථාව සම්පූර්ණ වෙනස් කරනවා කියලා. දැන්වත් 225 දෙනාට ඇවිල්ලා අයින් වෙන්න බැයි නම් දෙයියන්ගේ නාමෙන් මේ විවස්ථාව වෙනස් කරලා ඔන්න අපි විවස්ථාව වෙනස් කළා. තමුන්නාසලා රට බාරයි කියලා අන්නවත මේක බාර දීලා ගිහිල්ලා හරිද මැතිවරණකට ගියත් හොඳයි. සල්ලි නැති වුණත් අපි හිඟා කාලා සල්ලි නැහැ ඩොලර් නැහැ මේ මහා මුදලක් අවශ්‍යයි මැතිවරණකට. මේක අවම වියදම් වලට යවලා මේ මැතිවරණ නැවත දීලා බලයට අරගෙන මොකක් හරි සලස්මක් තියනවා නම් නැති වෙච්ච ඩොලර් ටික හොයාගන්න. එක්කෝ හොරකම් කරපු මිනිසුන්ට නඩු කියලා ඒවා අල්ලගන්න එක. එහෙම නැත්නම් ජාත්‍යන්තර නීතියේ පිටපටාගෙන ඒ ගෙනිච්ච සල්ලි හපව ගේන්න පුළුවන්කම තියෙන කණ්ඩායමක් කවුරු හරි ඉන්නවා නම් විතරක් මේක බලගන්න. නැත්නම් තාරුණ්‍ය ඕට වැඩි වේගෙන් ඔදාට වුන් ආගන්නේ. මං හිතන්නේ පින්සල්වත් උදල්ලවත් නෙවෙයි අපිට නවත්තන්න බැරි වෙයි. ඇත්තටම මේ භයානක තත්ත්වය තේරුම් ගත්ත කන්දගම් මහත්මයා වගේ අයගේ උපදෙස් අපේ මේ තාරුණ්‍යයට අවශ්‍යයි. කන්දගම් මහත්මයා එතෙන්ට නොගියක් මම දන්නවා. අපි දන්නවා කන්දගම් මහත්මයා ඔවුන්ගේ අරගලය පිළිබඳව සාධනීය හැඟීමකින් තමයි කතා කරන්නේ. ඒ අරගලය වැරදි පාරක යන්න නොදී ඒක පාලනය කරගන්න එක, ඒකට උපදෙසක් දෙන එක කන්දගම් මහත්මයාගෙන් අපේ කන්දේ මහගමයා ප්‍රේක්ෂකයෝ වගේම සමස්ත කරුණ පරපුරක් බලාපොරොත්තු වෙනවා. පෞසන වශයෙන් කන්දක මහත්ය කියන්න මොකක්ද මේ තරුණයන්ට දෙන්න තියෙන උපදෙස? ඔබ ශ්‍රේෂ්ඨයි. මම ඔබ ශ්‍රේෂ්ඨයි කියන්නේ මම ඔබේ වයසේ ඉඳගෙන. අද ඔබ ඉන්න වයසේ මම හිටියා. එදා මම ශ්‍රේෂ්ඨයි. මම එදා මගේ මං වෙනුවෙන් පෙනී හිටියේ කට වෙනුවෙන්. එහෙනම් ඔබ පෙනී හිටියේ කට වෙනුවෙන්. අරගල දෙකයි මම මේ වෙලාවේ දකින්නේ. පැහැදිලි අරගල දෙක. කල යුතු අරගල දෙකක් තියෙනවා. ඒ දෙක දෙපැත්තේ සිද්ධ වෙනවා. එක අරගලයක් පීඩනයට පත්වෙච්ච ජනතාව දෙන කරන අරගලය. ගෑස් නැත්නම් පෙට්‍රල් නැත්නම් ඩීසල් නැත්නම් ගහගන්න එක සාමාන්‍ය දෙයක්. ඒ අරගලයේ ජනතාව මහපාරය කළා. අනිත් කට්ටිය ඒගොල්ලෝ තමන් වෙනුවෙන් හැබැයි ඒ අරගලයේ ඒ පීඩනය තමන් වෙනුවෙන් ඔවුන් බැස්සේ. නමුත් තමන් වෙනු නැතුව පොදු අරමුකට බැස්සේ තරුණ මේ අරගල දෙකේ ශ්‍රේෂ්ඨ තරුණයන්ගේ අරගලය. මේක බොඳ කරන්න දෙන්න බෑ. බොඳ වෙන්න බොඳ කිරීම බොඳ වීම බොහෝ අයගේ සිහිනයක් විය හැකියි. ඒ එසේ විය යුතු නෑ. මේ තරුණයන් වහාම තරුණන් ආමන්ත්‍රණය කළ යුතුයි. තරුණන් ආමන්ත්‍රණය කලබල වෙන්න නැතුව නිශ්ශබ්ද වෙන්න. ඔබේ නායකත්වය තුලින් නායකත්වය වෙන් කරගන්න. සක ලෝකයේ එක සැරයක මං හිතන්නේ කෘත යුගය නෙවෙයි ද්විපර යුගයේ නිරෝගී මිනිසුන් රෝගීන් වෙන්න ගත්තා.
පිසුවරු සම්මේලනයක් තියෙනවා වහාම සම්මේලනයක් හිමාලය කඳුපාමුල පිසුවරු දෙන්නේ තෝරනවා නියෝජිත හැටියට මොකද මේකේ උත්තරේ තියෙන්නේ සක්‍රදේයෝගාවට යන්න එන්න බාරත් ජෝහජයි අනිත් එක්කෙනා මට මතක නැහැ දෙන්න යන්නේ නියෝජිතයෝ උන් බුද්ධිමත්ව දෙන්නේ ගිහිල්ලා සාකච්ඡාවට සම්බන්ධ වෙනවා විසඳුමකට එනවා තීරණයකට එනවා ඒ තීරණත් එක්ක ඇවිල්ලා ඒක උගන්වනවා ව්‍යාප්ත කරනවා ඒක තමයි ආයුර්වේද බීවීමේ මූලික දේ මෙතෙන්දි කලබල වෙන්නේ නැතුව පත් කරගන්න නියෝජිතයෝ ටිකක් ඒ නියෝජිතයෝ ටික මේ රටේ පාලකයෝ දැන් පාලකයෝයි කියා ගන්න එක සාකච්ඡා කරන්න ඔවුන් දැන් සාකච්ඡාවේ තීන්දුව නිවැරදි නැත්නම් මත් තමුන්නසලත් එක්ක ඉන්නවා ඒක පිළිගන්නේ නැත්නම් අනිවාර්යයෙන් එතන එහිඳ කලබල කිරීම නෙමෙයි අපි එකතු වෙමු මොකද ලෝකෙ බලා ඉන්නවා මේ රට අරාජික වෙනකන් අරාජික වෙනකොටම මේක රජ කරන්න කට්ටිය එනවා බොහොම පැහැදිලි ඒක තමයි ඇත්ත ශ්‍රී ලංකාව ඒ රමේ අරගල තුල තුන් සැරයක් ග්‍රහණයට ලක් වෙනවා තුන් සැරයක් අතීතේ ලන්දේසින්ට ඉංග්‍රීසින්ට සහ පෘතුගීසින්ට තුන් සැරයක් ඒ වෙන්නේ අපේ අසමගිය තුල නෑ එහෙම වෙන්න දෙන්න බෑ අපේ සමගිය අපි එක්කව කරගෙන අපි මූණ දෙමු සත්‍යයට ඒ සත්‍ය වරගන්න නැත්නම් සත්‍ය පෙනිපෙනී ඒකට විහිළු කරනවා නම් ලෑස්ති මමත් තමුණා සත්‍යක එක්කව ස්තුතිය තමුණා කියලා ප්‍රථම කන්දකම් මහත්තයා කියන විදියට අරගලය මිසිපාර යනවා මිසිපාර වරද්ද ගන්නරු යන එක අරගල කරුවන්ගේ පිටුකම වගකීම ඒ වගේම පිටිපස්සෙන් කන්දකම් මහත්මයාත් ඉන්නවා කන්දකම් මහත්තයා විතරක් නෙමෙයි මේ වගේ රටට ආදරය කරන විශාල ජනතාවක් අරගල කරුවන්ගේ පසුබිමේ ඉන්නවා ඔවුන්ට ශක්තියක් දෙන්න ඔවුන්ගේ ගමන නිවැරදි කියන්න පාලකයින්ටත් වගකීමක් තියෙනවා කන්දකම් මහත්තයා පාලකයොත් මේ අරගල කරුවන්ගේ ශබ්දයට අරගල කවුරුවන්ගේ පණිවිඩයට ඇවුම්කන් දෙන්න ඕනේ ඇවුම්කන් නොදුන්නොත් තමයි අර අපි අතීතයේ ඉඳලා තියෙන දුක් කන්දරාව අපේ රට ජාතියක් රටක් හැටියට ආගාධයට යන්න හේතු වෙන්න පුළුවන් ජාත්‍යන්තර බලපෑම ඇති වෙන්න පුළුවන් 1953 හර්තාලයක් ගැන කතා කරන කන්දකම් මහත්තයා පිටියෙන් ඔබතුමාගේ අතීත ස්මරණ අතර ඇති 53 හර්තාලය 53 හර්තාලයේදීත් මොකක්ද වුනේ කියලා කිව්වොත් අපි මේ තරුණ පරපුරට හොඳ පණිවිඩයක් මුතුමාට දෙන්න පුළුවන්. 53 හර්තාලය කියන එක ප්‍රසිද්ධ හර්තාලයක්. මේ රටේ ඔය වගේ විවස ගන්න බැරි මිනිස්සු තමයි ඒ වෙලාවේ හර්තාලයට බැස්සේ. මේ රටේ වාමාංශික නායකයෝ අද හිටපු අය වගේ නෙමෙයි. බොහොම බුද්ධිමත් වාමාංශික නායකයෝ. ඔවුන් පෙරමුණ ගත්තා මේකේ. පෙරමුණ අරගෙන පුළුවන්කම තිබුණා ඒ වෙලාවේ ආණ්ඩුව හොල්ලන්න ආණ්ඩුව දෙදරවන්න පුළුවන්කම තිබුණා. හැබැයි ඔවුන් රට අරාජික කළේ නැහැ. ඔවුන් දැනගිට අරාජික නොකර ආණ්ඩුව දෙදරවන්න පීඩනයක් ලක්ගන්න ඒ පීඩනය මේ වෙනකොට තරුණව පැහැදිලිවම දීලා තියෙනවා පැහැදිලිවම 53 හර්තාලයේ නොවෙන්ද මං හිතන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බිහිවෙයි කියලා මේ රටේ අනිවාර්යයෙන් එහෙනම් මේ පීඩනය මේක තුලත් අනිවාර්යෙන් සංවිධානයක් බිහිවෙයි ඒ එකක් හැබැයි එකක්වත් මේ අද තියෙන සංවිධාන නෙමෙයි ඒවට ගෑවිච්ච නැති සංවිධාන මේ රට බාරගන්න බිහි වෙන්න පුළුවන් කියලා මම හොඳටම දන්නවා මොකද දැන් තියෙන දේශපාලනය ගෝත්‍රිකයි තම එක්තරා පටු අරමුණකට හැසිරෙන දේශපාලනයක් තියෙන්නේ නමුත් එහෙම නෙමෙයි දේශේ පාලනය කරන්න මුළු දේශේම තමන්ගේ තමන්ගේ පක්ෂය නෙමෙයි තමන්ගේ මුළු දේශයෙන් පාලනය කරන ඒ දේශ හිතයිසි පාලනයක් මේ රටේ බිහිවේ ඒක අනිවාර්ය සිද්ධ වෙයි එතකම් බලා ඉන්න මගේ බලාපොරොත්තුව නම් 930ක විතර නම් මේක යනවා එතකම් මේ නාඩගම් ටික මේ විදිහටමයි මේ විදිහට මේ නාඩගම් ටික යයි කන්දකම් මහත්තයා නිතර කියන විදිහට තව අවුරුදු 5ක් 6ක් මේ නාඩගම් යනවලු අපි බලන් ඉමු අපේ තරුණ අරගලය කොහෙන්ද නතර වෙන්නේ රටට මොකද්ද තරුණයෝ අරන් එන පණිවිඩය කියලා එහෙනම් කන්දකම් මහත්තයා ඇත්තටම මේ තීරණාත්මක වෙලාවේ ඔබතුමාගේ මේ වචන ටික අපේ තරුණ අරගලයට ඒ වගේම රටේ මේ ගැන සවිඥානික ඉන්න ජනතාවට හොඳ පණිවිඩයක් කියලා මම විශ්වාස කරනවා ඔබතුමාට බොහොමත්ම ස්තුතියි මේ වචන ටික අපට සම්බන්ධ කරලා දුන්නට කොනු ශ්‍රී කන්දකම් Thank you.